ලකුණු 100ක්වත් ගැහුවා නම් දිනන්නත් ඉඩ තිබ්බා. MS ධෝනි සචින් වැනි ਵਿਚාරකින් කිව්වා වගේ අපේ බෝලින් ඇටෑක් එක නම් පට්ටයි. මතීෂගේ පන්දුවට ක්ලාසන් බිම වැටී දකුණු අප්‍රිකාව සමග පැවති තරඟේ කාසිය වාසී දිනාගත් වන්දු හසරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කනු ලබනවා. ඒ අපේ බෝලින් ඇටෑක් එක හොඳ නිසාය. නමුත් අපේක්ෂා නොකළ අයුරින් පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට නොහැකි වීම නිසා සියලු දෙනාම දෙවි ලබා ගැනීමට හැකිවේ ලකුණු 77ක් පමණි. ඒට හේතුව වූවේ එම තනතිරුව පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වීම නිසාය. ඉතින් ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන ලැබුවේ කුසල් මෙන්ඩිස් විසින්. ඒ ලකුණු 19කි. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසුවෙන් දිනා වී කියා බොහෝ දෙනෙක් සිතුවත් ලකුණු ලබා ගැනීමට අසිරු වූ අතර නුවන් තුෂාර, දසුන් ශානක, මතීෂ පතිරණ සහ වනිදු හසරංගගේ පන්දු යවීම හමුවේ දකුණු අප්‍රිකාවද අසරණ වූවා. නමුත් පන්දු යවන්නන් හට නැවැත්විය හැකි ලකුණු ප්‍රමාණයක්, එනම් අඩු ලකුණු 100ක්වත් ලබා සිටියේ නම් තරඟය ගැන යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාවක් පැවතුනා. නමුත් ශ්‍රී ලංකාව ලබා දුන් තරඟය නිසා නම්බුව හෝ බේරා ගැනීමට හැකිවීම ගැන අප සතුටු විය යුතුයි. ඉතින් ඊළඟ තරඟය බංගලාදේශය සමග ලබන 8 වෙනිදා පැවැත්වීමට නියමිත වන අතර එම තරඟය ජයග්‍රහණය කර ලංකාවට ඉස්සරහට එන්නට හැකියාවක් ලැබේවායි හැමෝම ප්‍රාර්ථනාවක් කරගෙන යන්න.